Ayubowan, Sri Lanka. Television Abhiwa, YouTube Nalika Atare Igalinma. ඇත්තටම මම මේ පොත ලියන්න පෙළඹුණේ ඇයි මට දවසක් මම ගියා බද්දේගම කොටගොඩ මහ අවමංගල්‍ය ගෙදරකට ඒ යනකොට ඒ මියගින් සිටියේ දොන්න බැප්ටිස් වීර වික්‍රම ගුණවර්ධන කියලා මාත්‍යෙක් ඒ මලගෙදර දේශනයක් කරා හික්කඩුව තිලකාරාම පන්සලේ තිලකාරාමේ කියන්නේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවන්ගේ පන්සල ඒ පන්සලේ ඒ පූජ්‍ය වැලිවිටිය තපස්සිහාමුදුරුව ඉඳගෙන කිව්වා සිංහල රාජවංශයට ඥාතියෙක් වෙච්ච මේ මියගිය පුජ්‍යලයා කියලා කිව්වා බලුව සිංහල රාජවංශයකට ඥාති වෙන මිනිස්සු දැන් කොහින්ද අපි අහලා තියන්නේ අර වීර නරේන්ද්‍ර සිංහ රජතුමාගෙන් පස්සේ සිංහල පරපුර රජ පරපුර ඉවරයි කියලා ඊට පස්සේ හිටියේ අර වඩුග පරපුරක්නේ කොහේද මේ සිංහල රජවරුන්ට ඥාතිත්වයක් තියෙන කාන්නේ දැන් කියලා කොහොම හරි කාලයක් ගියාට පස්සේ ජීවිතයේ හම්බුවකින් මේ මට විවාහ වෙන්න වුණා කියමු ඒ දොන් බැප්ටිස්ගේ මල්ලි වෙච්ච දොන් ලොයිස් එලියස් වීර වික්‍රම ගුණවර්ධන මහත්මයාගේ දෝනියන් තම ඊට පස්සෙත් ඉතින් මම ටිකක් බැලුවා මේ ඉතින් මං සමහරලාට මට පොඩි පොඩි ඉඟියාවා එනකොට මේ අපේ අභේ වික්‍රම පරම්පරාවේ පරම්පරා හතක් තියෙනවා මම බොහොම සන්තෝෂ වෙලා හිටියේ කාටද පරම්පරා හතක් කියන්න පුළුවන් නම් වශයෙන් බලින්නම් මේ නෝනලාගේ පරම්පරාවේ 13ක් විතර එහාට තියෙනවා මං ඉතින් බොරුවට කියනවා අනේ තමුසලාගේ පරම්පරාව කොයිද ඔයි අපි තමයි ලොකු කියලා නමුත් මං දැනගත්ත වැඩේ මොකද්ද කියලා ඔහොම ඉන්නකොට කෙසේ හෝ වේවා මම ලියන්න ඕන කියලා තීරණය කරගෙන හිටියා හැබැයි මේක මන්දගාමීව ගියේ මේ අතරතුරේදී මට පොතක් හම්බුණා වික්‍රමසිංහ වෛද්‍යවරයෙක් ලියපු A Story About a Sinhalese Family කියලා. ඒකෙත් මූලාශ්‍ර තිබුණා. ඉතා වටිනා. හැබැයි ඒක තිබුණා මේ බද්දගම ගුඟුරේගොඩ පදිංචිව සිටි පිරිසක් පිළිබඳ. මේ ගුඟුරේගොඩක් හොයාගන්නත් නැහැ. දැන් මේක ඉතිහාසයේ බලනකොට මම කෙටියෙන් කියන්නම් චුට්ටක් එක නොකියත් බෑ. හයවෙනි පැරකුම්බා රජු වෙන කාලෙදී හයවෙනි පැරකුම්බා රජුරවන්ට පුත්තු හිටියේ නැහැ. දූල දෙන්නෙක් විතරයි හිටියේ. ඒක නිසා ඒ පුත්තු තුන් දෙනා ඒ හිටපු තුන් දෙනත් හදාගත්ත පුත්තු ඥාති පුත්තු ඔවුන් එක්කෙනෙක් තමයි සපුබල් කුමාරය අර යාපනයේ ජයගන්නේ එයාව ඊට පස්සේ යාපනයටම යවනවා ඊළඟ උඩරට පැත්තේ කැරල්ලක් ඇති වුණාම ඒ කුමාරයව යවනවා අම්බුලුවාවේ කුමාරයා උඩරට ඒ අතර අනිත් හිටපු කුමාරයව යවනවා චොටගම්මේ පන්සලට ඒ කාලේ ඔය ඉන්දියාවේ නාලන්දා විද්‍යාලය වගේ අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක් තොටගමුවේ තිබුණේ තොටගමුව විජයබා පිරිවෙන කියන්නේ ඕකට එවනවා අන්තිමේදී ඒක හුඟක් කතන්දරේ දිගයි ඒ හාමුදුරන්ගේ තොටගමුවේ රාහුල හාමුදුර අවසර හාමුදුරනේ සමා වෙන්න තොටගම හාමුදුරුව මහාන වෙන්න ඉස්සෙල්ලා පොඩි සම්බන්ධයක් තියෙනවා ඒ රාජකුමාරියෙක් එක්ක අර වැඩුමල් කුමාරිත් එක්ක ඒ කුමාරී ඒක ඒ කතන්දරේ මම මේ පොතේ කියලා තියෙනවා මේ අබ්‍රපාත් වුණාට පස්සේ තමයි හාමුදුරුව වෙන්නේ මහන වෙන්නේ ඒ මහන වෙන්නේ ඉස්සෙල්ලා රජුරෝ පොඩි සැකයක් කරනවා සැකයක් කළා තමයි මෙයා රජමාලිගාවෙන් පිටුවහල් කරලා මේ ඉගෙන ගන්නයි කියලා මෙහාට එවන්නේ ඒ එවනකොට රජුරවන්ට සැකයක් ඇති නෙවෙන්න ඕන නිසා මෙයා ලියනවා ඒ කුමාරියට දරුවෙක් ලැබෙන්න කියලා මේ මිනිස්සෙක් ලැබෙන්න කියලා පොතක් ලියනවා ඒ තමයි පරවි සංදේශය පරවි සංදේශෙන් එයා කියන්නේ අර මෙයාට පොතක් ලැබෙන්නේ කියලා හැබැයි ඊට පස්සේ ඒ කොහමහරි කුමාරි මැරෙනවා කුමාරි මැරෙන්නේ එයාට ගිරහෙණිය හැදිලා රජපෞලක කෙනෙකුට ගිරහෙණිය හැදෙයිද කණ්ඩ නැති වෙනවද නැහැ මෙතන තියුනේ සම්බන්ධතාවයක් බිඳ වැටිච්ච නිසා යරයා දුකට නොකා ඉඳලා මැරුණා මෙයත් ආයේ තොටගමුවට ගියා ආවා ඊට පස්සේ මෙයත් හිත හදාගත්තා ඊට පස්සේ තමයි මහන වෙන්නේ මහන වුණාට පස්සේ දැන් අර එක කුමාරියෙක් මැරුණා එක කුමාරී ඉන්නේ රජුරවණ්ඩ දාව උලකුඩ දේවිය ඒ උලකුඩ දේවියට දරුවෙක් ලැබෙන කියලා තමයි සැලලිහිණි සංදේශය ලියන්නේ ඊට පස්සේ ඔය කතන්දර හරි දිගයි ඒක කියන්න ගියොත් මම එතන පැය ගණක් යනවා මම එතනින් කොට ගන්නවා කොහොම හරි ඒ කාලේ ඒ නිසා දකුණ බාරව එවනවා ගුණවර්ධන බස්නායක නිලමි කියලා කෙනෙක් එයා වේවනා තොටගමුවට ආවහම දැන් අරහෙ බය පාලනය කරන්නේ කවුද සපුමල් කුමාරයා මෙහි අම්බුලුවාවේ මෙහි පාලනය කරන්නේ ගුණවර්ධන බණ්ඩාර හැබැයි
ඒක ඊට පස්සේ පරම්පරාවෙන් ඒ කාලේ පත්තින් දෙන්නේ දැන් වගේ ඉන්ටර්විව් කරලා නෙමෙයි පරම්පරාවටනේ පරම්පරාවෙන් එනවා ඇවිල්ලා පළවෙනි රාජසිංහ රජුරුවන්ගේ කාලේදී ඉන්න වික්‍රමසිංහ ඒ ගුණවර්ධන නිලමගේ තෝමියන්ද සූසා ඔය අඩ්මිරාල් තෝමියන්ද සූසා දකුණ ආක්‍රමණය කරනකොට තොටගමුව විනාශ කරනවා ගිනි තියනවා එතනට අසල තිබිච්ච මෙයාගේ මාලිගාවත් ගිනි තියනවා ගුණවර්ධන බණ්ඩාරගේ මාලිගාවත් ගිනි තියනවා ගිනි තිබ්බට පස්සේ එයා පලා යනවා බද්දගමට එහෙමයි බද්දගමට එන්නේ දැන් බද්දගමට ඇවිල්ලා ඉන්නකොට දැන් පෘතුගීසි මොකද කරන්නේ දැන් මෙයාලා පහර දීලා ඒව කරාට පරිපාලනය ගෙනියන්න විදියක් කමක් නැහැ ඒ නිසා එයා කරන්නේ පරිපාලනය ගෙනියන්න විදියක් නැහැ එයා කරන්නේ පුතාවපත් කරනවා පෘතුගීසින් එයා ප්‍රධානියා කළා ඒ පුතා තමයි අර මල්වානේ ගිවිසුමේ දෙවන නිලට අස්සම් කරන්නේ මල්වාන ගිවිසුම උඩිම අස්සම් කළ තියෙන අන්තාවය බලන්තු ඊළඟට අර ගුණවර්ධන කෙනෙක් තමයි ඒ ගුණවර්ධන මේ පරම්පරාවේ අරයාගේ පුතා දැන් මේ ගුණවර්ධනගේ සුදර්ශන ගුණවර්ධන මහත්තයා හොඳට අහන් ඉන්න මේ ගුණවර්ධන ඒ ගුණවර්ධනගේ පුතා තමයි බලින්නේ මහසෙනෙවි වික්‍රමසිංහගේ දුව සීතාවක මහසෙනෙවි වික්‍රමසිංහ අහලා තියෙන අර විජයබාකොල්ලේදී එහෙම වස දීලා මරන්නේ ඒ මහසෙනෙවි වික්‍රමසිංහට දරුවෝ හතර දෙනෙක් හිටියා එක්කෙනෙක් කග්ගොඩ තන්ත්‍රිපාල අනිත් එක්කෙනා තමයි එදිරිල්ලේ රාල වෙන්නේ අනිත් එක්කෙනා තමයි සිමන් කොරයා වෙන්නේ එයා තමයි ඔය 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 දැන් හලාවත කොරේලා ඒ ඒ ඒ කාණ්ඩේ පවුල ඊට පස්සේ මේ අර වික්‍රමසිංහ බැන්දට පස්සේ එතන ඉඳලා පරපුර පටන් ගන්නත් පාවිච්චි කරන්න ගුණවර්ධන වික්‍රමසිංහ කියලා දැන් මුලදී අර වික්‍රමසිංහ ගත්තේ අම්මගේ පැත්තේ හරිද ඒ එහෙමනේ දැන් අර චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය වුණත් අර බණ්ඩාරනායක කියන මිසක් කුමාරතුංග වැඩි කියන්නේ කීර්තිමත් නම ගන්නවා ඉතින් ඒක නිසා ඒ පරපුර අර මේ මේක හැබැයි ඒ මෙයක් රාජවංශික කවුද සීතාවක මහසෙනෙවිත් එතකොට ඒක නිසා මේ පරම්පරාව ඊට පස්සේ පෘතුගීසින්ගේ කාලේදී ප්‍රධානකම් දරුවා දරලා ලන්දේසියාවම ලන්දේසිත්පත් කරන්න යාළමයි ගුණවර්ධන ඊට පස්සේ ඉංග්‍රීසිය ආපු ගමන් අයින් කරන පොඩ්ඩක් පල්ල අර ඉන්දියාවෙන් සමින්දාරලා ගෙනල්ලා ආදායම් බදු කරන්න කියලා ලොකු විප්ලවයක් වෙලා ආයේ සර් ෆෙඩ්‍රික් නෝට් පත් කරනවා 1798 ආයේ ගුණවර්ධන කෙනෙක් හරි ඊට පස්සේ පරම්පරාවල් එහෙම ඇවිල්ලා ඒ රජ කාලෙත් මේවා පාලනය කළා පෘතුගීසි කාලෙත් පාලනය කළා ලන්දේසි කාලෙත් පාලනය කළා ඉංග්‍රීසි කාලෙත් පාලනය කළා මහජනයාට දුන්නට පස්සේ ඔන්න අදත් පාලනය කරන ගුණවර්ධන ඉතින් මම මේ කිව්වේ පරම්පරාවක ජානවලින් ආපු ඒවා ඉතින් ඒ පරම්පරාව විහිදිලා හිටියේ කවුරුත් දන්නේ නැති විස්තර ගොඩාක් තිබුණා මේවා කොහොමද ගියේ බද්දගමට හිටිය කාණ්ඩගෙන් බද්දගමෙන් යනවා හික්කඩුවේ ගොඩ උඩ වලව්වට පදිංචියට එයින් කොටහක් යනවා කුරුණෑගලට දන්නවනේ මුණමල් මලේ වලව්වෙන් බඳලා ඒ තමයි අපේ නායකතුමාලගේ පරම්පරාව තව කොටහක් යනවා අකුරස්සට ඒ සිටුගේ පරම්පරාවෙන් බඳලා ඒ තමයි අපේ ওই පාලිත වික්‍රමසිංහ මහත්තයාලගේ පරම්පරාව ওই මංච බිස්කට් කාණ්ඩේ ආරෙමේ තව කොටහක් යනවා මාපලගමට එහෙන් එනවා බද්දගමට ඒ කාණ්ඩේ තමයි අපේ නෝන්ලා හැම දෝන එල්ලා විශේෂ වික්‍රම ගුණවර්ධන ඒ පරම්පරාව ඉතින් ඔය වගේ මේ පරම්පරාව ගොඩාක් විසිරලා තියෙන ඒවා මේ කොහොමද කියලා කාණ්ඩේ අහනකොට කියන්න මේවා කරන මේකට මට සෑහෙන්න මාංශ වෙන්න වුණා සෑහෙන ශේෂ්ත්‍ර පරීක්ෂණ කරන්න වුණා යන්න වුණා ඇත්තටම මේක තා අවුරුදු ගාණක් ඇදෙයි මේකදී චන්න වික්‍රමසිංහ මහත්තයා මට හම්බ වෙලා උදව් කරා මාව දිරිගැන්නුවා ඒක නිසා අද මේ තරම් ඉක්මනින් මේ පොතේ කටයුතු කළා කලබල මැද්දේ වුණත් අඩුපාඩු තියෙන්න පුළුවන් මේකේ මුද්‍රණ දෝෂ තියෙන්න පුළුවන් අපි ඉදිරි මුද්‍රණයකදී තවත් දේවල් කරනවා මේක සංස්කරණයක් වෙයි මේක පොතක් කියලා කියන්න බෑ සංගරාවක් වෙයි යන්දදී අලුත් අලුත් දේවල් මේකට එකතු වෙනවා හොයාගත්තේ නැති විස්තර එකතු වෙනවා ඒ නිසා ඒ වෙනවා ඒ නිසා මා මේ කතාව වැඩි දීර්ඝ කරන්න කැමති වෙන්නේ නැහැ පොත තමුන්නාන්සලා කියවල විවේචනය තමුන්නාන්සලාට බාරයි තොටගම්වේ ගුණවර්ධන වික්‍රමසිංහ පරපුර අප සම්මානනීය ප්‍රවීණ ලේඛක සෝමදාස අබේ වික්‍රමසූරීන් විසින් විරචිත නවතම ගවේෂණාත්මක කෘතිය දොරට වඩන අවස්ථාව. මේ අවස්ථාවේ කෘතිය පිළිගන්වන සුවිශේෂී මොහොත අද මේ උළෙලේ සෝමදාස අබේ වික්‍රමසූරීන්ගේ සුරතින් ගරුනායකතුමන්ට රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට පිළිගැන්වුවා. ගරුනායකතුමනි රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනාව මෙම උත්කර්ෂවත් උළෙල ආමන්ත්‍රණය කරන්නට. අපි හැමෝම ගරුනායකතුමන්ට ගෞරවනීය අත්වල සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු. ඇත්ත වශයෙන්ම
මේ පොත දැම්මට ලැබුණා. ඒත් මං හිතන්නේ මේක අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි දේශපාලන හිටපු ඒ ප්‍රදේශයේ ප්‍රධානම අභේක්‍රම පරපුර. මං හිතන්නේ සයිමන් අභේක්‍රම, හෙන්රි අභේසිං වික්‍රම, මං එක දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් සෝමදාස අභේක්‍රම, ඒ වගේම දෙනියාය නියෝජනය කරපු කීර්ති අභේක්‍රම. ඒ සියලු දෙනාම අපි එක්ක ආශ්‍රය කරා. මං දැනගෙන මං ඒ දෙන්න දැනගෙන හිටියා හොඳට. ඇත්ත වශයෙන්ම කීර්ති අභේක්‍රම එතුමාට බෝම්බයක් වැදුලා මරුමුවටපත් වුණේ අවස්ථාවෙත් මං එතනම ඒ ළඟින් තමයි මමත් හිටියේ. මොමන ඒක අපේ රටේ ඒකත් ඉතිහාසයේ කොටසක්. මම ගාල්ලට යන අවස්ථාවලදී, බද්දගමට යන අවස්ථාවේදී සෝමදාස අභේක්‍රම මං ගැන ඒ ගැන විශේෂයෙන් මුණ ගැහෙන අවස්ථා තිබුණා. බද්දගම සම්බන්ධ කීපයක් තිබුණ නිසා තමයි එතනදි කරුණ ඇහුවේ. ඒ සෝමදාස මහතුමාගෙන් මං ඒ ප්‍රදේශය ගැන, ගාල්ල ගැන, ඒ දිස්ත්‍රික්කය ගැන කරුණු ගණනාවක් ඉගෙන ගත්තා. දැන් මෙතනත් තව කරුණු තියෙනවලු. ඉතින් ඒ කරුණුත් දැන් කියවන්න සිද්ධ වෙනවා කියලා මට විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. දොටගමුව කියන්නේ රාහුල හාන්දුරට ඉස්සෙල්ලත් ඇත්ත වශයෙන්ම ප්‍රධාන තොටුපළක්. විජයබාහු රජතුමාය කාලේ ඉඳන්, පළවෙනි විජයබාහු රජතුමාය කාලේ ඉඳන් තිබුණ ප්‍රධාන තොටුපළක්. මං හිතන්නේ කුරුඳුහිම එකතු කරලා ඇව්වේ තොටගමුවෙන් තමයි. ඒ නම ඉතා ප්‍රසිද්ධ නමක්. ඒ වගේම තොටගමුවේ විජයබා පිරිවෙනත් ඒ ප්‍රසිද්ධියට ඒ ප්‍රසිද්ධ අධ්‍යාපන ස්ථානය. මෙන්න මේ ප්‍රදේශයේ ඉතිහාසය නැති වුණේ පෘතුගීසීන් පැමිණීමෙන් පසුව. ඒ වගේම ගාල්ල දියුණු කළා. ගාලු නගරේ ඒ ප්‍රදේශයේ ප්‍රධාන නගරේ බවට පත් වුණා. එහෙනම් ගාල්ල ප්‍රදේශයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධකම් තියෙන, මෙහෙම සම්බන්ධකම් තියෙන පවුල් ගණනාවක් මෙතන තිබෙනු. ඒ වගේම ඊටත් වඩා ඉතිහාසය දැනගන්න පුළුවන්. මේ මේ මේවා පොත් වැදගත්. මොකද අපි ජාතික ඉතිහාසය දැනගත්තාම ප්‍රාදේශීය ඉතිහාසයක් තියෙන හැම ප්‍රදේශෙම. ප්‍රාදේශීය ඉතිහාස හැම ප්‍රදේශෙම අපි දැනගන්න ඕමනේ. සමහර විට මෙහෙම પરම්පරා ඉතිහාසයෙන් ප්‍රාදේශීය ඉතිහාසය දැනගන්න පුළුවන්. නැත්තම් කෙලින්ම ප්‍රාදේශීය ඉතිහාස දැනගන්න. මේ ප්‍රාදේශීය ඉතිහාසය දැනගත්තාම අපේ රටේ ඉතිහාසය දැනගන්නවා. අපේ ඇත්ත වශයෙන්ම ඒ ප්‍රදේශයේ ඉතිහාසයයි ඒකම ජාතික ඉතිහාසයක් දැනගන්න. අපි මං හිතන්නේ විජයබා මේ තොටගමුව බැලුවොත් විජයබා පිරිවෙන ඇත්ත ඒ කාලේ දේශපාලන මධ්‍යස්ථානය. රජතුමාට මුණුබුරෙක් ලැබෙනවා කියන්ට අද සිංහල පාර්ශවයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබුණේ. ඊට විරුද්ධව තිබුණේ සපුමල් කුමාරය වෙනුවෙන් හිටපු කණ්ඩායම්. අන්න එහෙම තමයි එදත් දේශපාලනේ තිබුණා. මේවා නෙමෙයි, අන්තිමට සපුමල් කුමාර රජ වුණාම ඇවිල්ලා විජයබා පිරිවෙනට ඇවිල්ලා රාහුල් හාන්දුරුව හෙව්වා. රාහුල් හාන්දුරුව පැනලා ගියා. ඉතින් මේ අද ඊයේ වෙන එකක් නෙමෙයි. ඒ කාලෙත් මේ වගේම ක්‍රියාත්මක වුණා. ඒත් මේවා දැනගන්න එක හොඳයි. ඒ දැනගෙන අපේ ඉතිහාසයේ පසුබිම දැනගෙන අපිට මීට වඩා හොඳ අවබෝධයක් ඉතිහාසය ගැන දැනුමක් අපි ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්නේ මේ ප්‍රදේශයේ ඉතිහාසයේ වැදගත්කම අද අපිට පේන්නලා තියෙනවා. මොකද මේ ප්‍රදේශයේ ඉතිහාසය ඇත්ත වශයෙන්ම කුරුණෑගල ප්‍රදේශ ඉතිහාසය දන්නවා නම් අද උනේ එදා උනේ සිද්ධිය පරාක්‍රම බව රාජ්‍යෝගේ රාජ සභාව නැති කරන්නේ නැහැ. ඒක නොදැන හිටියේ. දැන් සාමාන්‍යයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියා කරන මීට වඩා ශීඝ්‍රයෙන් ක්‍රියා කරන්න. මම දන්නවා ඒ නටබුවක් ඔයා ගත්තාම මුතුරු නැගෙදීර එතන උන ප්‍රශ්න එතන ඇවිල්ලා කරපු ප්‍රකාශ අන්න ඒක එන ටිකක් ප්‍රමාද වෙලා තියෙන්නේ. මම දන්නේ නැති අන්තිමට මේ ගැන හොයලා බලලා වාර්තා අරගත්තාම මොකද්ද වෙන්නේ කියලා. අපි දන්නවා මේකට අන්තිමට වග කියන්නේ කවුද කියලා. ඒ තමයි තුන්වෙනි පරාක්‍රම බහු රජතුමා. එතුමා කුරුණෑගල රාජසභාව කරේ නැත්තම් මේ ගොඩනැගිල්ල එන්නේ නැහැ. ඉතින් අඩු ගානේ මේක කරේ ඇට විරුද්ධ නඩු දායිද නැත්තම් කොළඹ මේ කුරුණෑගල දඹුල්ල මහා මාර්ගය අවහිර කරන්න රාජසභාවක් ඇදුවා කියලා පරාක්‍රම බහු තුන්වෙනි පරාක්‍රම බහු රජතුමාට විරුද්ධව නඩු දායි කියලා මම දන්නේ නැහැ. කොහොමයි බලාපොරොත්තු වෙන නඩු මාර්ගයක විගහට ක්‍රියා කරයි කියලා.
මීටට දීර්ඝ වශයෙන් කතා කරන සෝමදාස අභික්‍රම ඇතුවට ස්තුති කරමි. මගේ වචන සෝල්පෙන් මම අවසන් කරනවා. Ayubowan, Sri Lanka. Television-ය අභිවා YouTube නාලිකා අතරේ ඉගලින්ම